දෙගන රාජවාලුකාරාමේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ශය වික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැත්වුණා. අපි භික්ෂු රක්ෂණ ක්‍රමයක් ස්වාමීන් වහන්සේ කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඒ රක්ෂණ ක්‍රමය අපේ ජාතික අරමුදලත් එක්ක බෞද්ධ අමාත්‍යාංශයේ අපි රක්ෂණ සමාගම වලට යන්නේ නැතුව හැම ස්වාමීන් වහන්සේ නමක්ම ආධාර ඒ අවශ්‍ය මුදල් දෙනවා ප්‍රතිපා. මේ අවස්ථාවේ මම දී කතා කරන්නේ මට තව උත්සව හතරකට යන්නදී මට යෑමට දෙනවා ස්වාමීන් වහන්සේ අවසර දෙන්න. ඉතාම අකමැති වැඩක් කරන්න සිද්ධ වුණා මූලාසනේ ඉන්නේ. මොකද ඔක්කොම කතා කරලා පැනලා යනවා අපි කියන්නේ වහන්න කවුරුවත් අපට මන කියලා යනවා මැතියම දුර. අභාග්‍යයකට තියෙන්නේ මේ අපි මෙහෙම තැන්වල කතා කරන දේවල් ලිච්ඡවි රාජ්‍ය පාලනය ගැන කතා කරන මිනිස්සු මේ බණට විරුද්ධ දේවල් කොච්චර කියනවාද. මේ ළඟදී මධ්‍යම පළාතේ හිටපු ඇමති කෙනෙක් මහමැති කෙනෙක් නෙවෙයි මන්ත්‍රී කෙනෙක් කියනවා මෙහෙම පොල් කර්මාන්තය දිනු කරන්න බැරි වඳුරන් සහ රිලවුන් ඉන්න නිසා. ඒ නිසා වඳුරෝ රිලවුන් මරලා දාන්න ඕන. ඊළඟට කියනවා කිරි වරාපු දෙන්නු මසට විකුණන්න ඉඩ දෙන්න. හරක් පට්ටි වෙලේ ඉන්න පිරිමි සතුන් මසට විකුණන්න ඉඩ දෙන්න. මීට පෙර මේ තනත්තා කියලා තිබුණා ධාන්‍ය නිෂ්පාදනය කරලා විකුණුනට වඩා ඒ ධාන්‍ය සතුන්ට කන්න දීලා මස් විරුණ කර ලාභයි කියලා. මෙහෙම කියනකොට අපේ ප්‍රමුඛයල්ල මත්රිතුමාට මතකේ වහවලාගෙන තමයි කියන්නේ කියලා. මේව අහගන්න අපි කතා කරන වෙලාවල් වල ඉන්න ඕන. දැන් මම මෙතෙන්ට ආවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හඳුරු නියෝජනය කරන උන්වහන්සේ අපි ප්‍රධානයා. මම දෙවෙනියා සභාපති කියන්නේ. අපි දෙදෙනා වහන්සේට එකම වේදිකාවේ ඉන්න පුළුවන්. රටේ දෙන්නට කැටි ඉන්න බෑ. ත්‍රිපිටකය ජාතික උරුමය බවට පත් කරන වෙලාවේ දෙන්න එකදෙන ඉන්න ඕන. එහෙම දැක්කේන අලු යාරෙදි ජනාධිපතිතුමා හිටියා. නමුත් දෙවෙනිය හිටියේ නැහැ. අපෙන් ඒ පණිවිඩේ එන්න ඕන. අර අටපිරිකර බාර අරගෙන පළතුරු කූඩේ බාර අරගෙන හොඳයි කියලා ඒවට මදි.